ශ්‍රී ලංකන් ගුවන්සේවේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක්. ඊයේ කටුනායක ගුවන්තොටුපලේ ශ්‍රී ලංකන් ගුවන් යානා අංගණයේ පැවති සර්වාගමික වතාවත්වලින් පසුව සේවයට එක්වුණා. මේ එයාබස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්ත ශාලාව නිෂ්පාදනය කරන ලද ඒ 321 බැඳ වර්ගයේ ගුවන් යානයකි. මෙම යානයේ ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබෙනවා. මෙම යානය තුළ ව්‍යාපාරික පන්තියේ මගින් 12කට, පිරිමැසුම් දායක පන්තියේ මගින් 176කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුටද එකවර ගමන් කළ හැකි. ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන් පිරිසක් ජර්මනියේ හැම්බර්ග් නුවරට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පසුගිය 29 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපළ ශ්‍රී ලංකන් ගුවන් යානා අංගණය වෙත මේ යානය රැගෙන විත් තිබුණා. මෙම ගුවන් යානය පැය 3ක් වැනි කාලයක් ඇතුළත චීනයේ ඩුබායි වැනි කෙටි ගමනාන්ත කරා යෙදවීමට අදහස් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය. මෙම සර්වාගමික වතාවත් සඳහා කටුනායක 18 කණුව බෝධි රතනාරාමේ විහාරාධිකාරී අමන්දොළුවේ ධම්මරතන හිමියෝද, කතෝලික ආගමික වතාවත් සඳහා දැරල් කුඤ්ඤේ පියතුමාද, ඉන්දු ආගමික වතාවත් එස් බාලසුබ්‍රමණියන් කුරුක්කල්තුමාද, මුස්ලිම් ආගමික වතාවත් මෞලවී අබ්දුල්ලා පූජකතුමාද සහභාගි වූහ. කටුනායක ගුවන්තොටුපළ ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන් යානා අංගණයේ මෙම නවතම ගුවන් යානය අභියසදී ඊයේ පෙරවරු 10:15ට මේ ආගමික වතාවත් පැවැත්විණි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එවුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.